මේ වන විට මා රැඳී සිටින්නේ නාරහිම් පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඔබ දන්නවා ඊයේ සහ අද යන දින දෙක තුළ මේ තොග වෙළඳාම් කටයුතු සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය විසින් අවසර ලබා දීමත් සමග ඊයේ දිනය තුළ මේ ආර්ථික මධ්‍යස්ථාන වෙත විශාල වශයෙන් එළවලු තොග රැගෙන ඒමේ නිරීක්ෂණයන් අපිට දකින්නට ලැබුණා ඊයේ දිනේ වගේම අද දිනෙත් අද උදෑසන මේ නාරහිම් පිට ආර්ථික මධ්‍යස්ථානයේට එළවලු තොග විශාල වශයෙන් රැගෙන ආ බව තමයි මේ වෙළඳුන් ප්‍රකාශ කරන්නේ එලෙස රැගෙන එළවලු තොග මිලදීගෙන මේ වන විට අලෙවි කිරීමේ කටයුතු සාර්ථකව සිදුකරන බව වෙළඳුන් ප්‍රකාශ කළා. ඒ වගේම තමයි තවත් සාර්ථක වැඩපිළිවෙලක් අද සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවලු තොග සිල්ලර ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කරමින් බලපත්‍ර 8000ක් පමණ නිකුත් කර ඒවා නිවෙස්විත බෙදා හැරීමේ ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක කරන බව තමයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් අපිට දැනුම් දීම් සිදු කළේ. ඒ වගේම තමයි මේ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා වෙච්ච වැඩසටහනක් බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. අපි සූදානම් ඔබට මේ ආර්ථික මධ්‍යස්ථාන තුල වැඩිදුර තොරතුරු ගෙනෙන්නට දැනට සමු ගන්නවා මම අද දෙරණ වෙනුවෙන් මදුක පතිරණ නාරහිම් පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිට මා මේ රැඳී සිටින්නේ තොග වෙළඳාම් සිදුවන කොළඹ හතරවන හරස් විදියේ තුලයි දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරන මොහොතක විශේෂයෙන්ම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තොග වෙළඳසල් වෙත අද උදෑසන සිටම විශාල වෙළඳුන් සංඛ්‍යාව පැමිණෙන ආකාරය අපට දක්න ලැබුණා මේ දි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන කාරණයක් තිබෙනවා බොහෝ වෙළඳුන් සහ වෙළඳ සහායකයන් තම සෞඛ්‍ය නීති රීති නිසියාකාරව පිළිපැද්දත් යම් යම් අවස්ථාවලදී වෙළඳුන් සහ වෙළඳ සහායකයන් සෞඛ්‍ය නීති රීති වලට අනුගත නොවී කටයුතු කරන අකරුත් අපට උදෑසන සිට දක්නට ලැබුණා වගකීතු මාධ්‍ය ආයතනක් ලෙස අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ ආර්ස් කාන්සර් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය දෙමින් මෙම සෞඛ්‍ය නීති රීති වලට එකඟව කටයුතු කර මෙම ශීඝ්‍රව පැතිර යන උවදුර තුරන් කරන්නට ඔබගේ සහයෝගය ලබා දෙන නිසයි මම නිශාන්ක වේරපිටිය අද දරණ වෙනුවෙන් හතරවෙනි හරස් විදියේ තුල සිට කොළඹ